ජෙස්ටින් දර කඩන්න කැලෑවට ගිය තනිවම. වෙනදට තවත් කවුරුන් හෝ හිටියත් එදා කිසියම් හේතුවක් නිසා වෙනත් කිසිවෙක් ඔහුගේ තනියට සිටියේ නැහැ. ඔහු දර සොයමින් කැලෑවේ සෑහෙන දුරක් ගියා. කැලෑවේ ඈතින් ඈතට යද්දි ගහක් මුල දකින්න ලැබුණු අමුතු පාර්සලයේ දැක ජස්ටින් තුල සැකයක් ඇති වුණා. ඔහු ටිකින් ටික ඒට ලං වෙද්දී ඉවසිය නොහැකි දුර්ගන්ධයක් දැනෙන්නට වුණා. ගඳ ඉවසාගෙන ඔහු පාර්සලයට කිට්ටු කළා. එහි තැනින් තැන ඉරි ගොස් තිබු අතර ඒ තැන්වලින් කිසියම් දියරයක් පිටතට ගලමින් තිබුණා. කොළ පැහැති මෙම ඉටි බෑගය කුණු දැමීමට ගන්නා එකක් බව ජස්ටින් දැන සිටියා. ඒත් කසල පාර්සලයක් මේ ස්ථානයට ගෙනවිත් දැමීමට තරම් මේ ප්‍රදේශයේ කෙනෙකුට අවශ්‍ය වන්නේ නැහැ. හැම කෙනෙකුටම කසල ටික තමන්ගෙම ගෙවත් දාගන්න තරමට ඉඩකඩක් තිබුණා. එහෙනම් මේ මොකද්ද? ඒ මත විශාල ගලක්ද තබා තිබීම නිසා තව දුරටත් සැකයක් ඇති වුණා. ජස්ටින් වහාම මේ බව පොලිසියට දැනුම් දුන්නා. මුලින්ම මේ ස්ථානයට ගිය පොලිසිය මෙම පාර්සලේ තිබිය හැක්කේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් බවට සිය මූලික පරීක්ෂණවලින් නිගමනයකට එළඹුණා. ඒ අනුව අධිකරණයට දැනුම් දුන් වහාම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකුගේ සහය පැතුවා. එම ස්ථානයට පැමිණි අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාද පාර්සලේ ඉරීගිය තැන්වලින් පිටතට පැමිණ තිබූ ජෙලිවැනි ද්‍රව්‍ය මියගිය පුද්ගලයෙකුගේ මාංශපේශි බවට නිගමනය කළා. එම නිගමනයෙන් පසු පාර්සලයේ එම ස්ථානයේදීම ලෙහා බලන්නට ගියොත් අත්‍යවශ්‍ය ඇතැම් සාක්ෂිවලට හානි විය හැකි නිසා සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ වෙත ගෙන යාමට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා නියෝග කළා. ඔහු කැමරා ශිල්පියා ලවා පාර්සලයේ ඡායාරූපයක් ලබා ගත්තා. එම බෑගේ වූ වෙළඳ නාමද සටහන් කරගත්තා. අනතුරුව බෑගේ විවෘත කර එහි තිබූ දෑ පිටතට ගත්තා. එහි වූ හිස හා අත්පා අනුව මෙය මිනිස් සිරුරක් බවට එළඹි මුල් නිගමනයේ වරදක් නැති බව තහවුරු වුණා. සිරුරේ කඳ කොටස කමිසයකින් වැසී තිබුණා. අත්පාවල මස් දියවි සමහර අස්ථි පිටතට මතු වී තිබුණා. ශරීරයේ දිග පළල නිසි ලෙස නිශ්චය කරගත නොහැකිවත් බැලු බැල්මට එය දරුවෙකුගේ හෝ දැරිවියකගේ ශරීරයක් බව පෙනී ගියා. සිරුර නරක් වී තිබූ ආකාරය අනුව එහි තුවාල තිබේ දැයි හොයන්නට බැහැ. මෙය ඝාතනයක් බවට සැක කිරීමට දෙයක් නැහැ. එසේ නොවන්නේ නම් කසල බහාලන උරේක තමා කැලෑවට ගෙනත් දැමීමේ උවමනාවක් ඇතිවන්නේත් නැහැ. ඝාතනයේ කවුරුන් විසින් සිදු කළේද යන්න සොයා ගැනීමේදී සිරුරේ හිමිකරුවා කවුද යන්න දැන ගැනීම වැදගත් වනු ඇති. බොහෝ නරක වූ මෘත ශරීරයක ස්ත්‍රී පුරුෂ භාවයේ පිළිබඳ බාහිර ලක්ෂණ හඳුනා ගැනීමට නොහැකිවත් අභ්‍යන්තර ලක්ෂණ එලෙසම පවතිනවා. එනම් වෘෂණ, ගර්භාෂය, ඩිම්බ කෝෂාදිය පහසුවෙන් විනාශ වන්නේ නැති නිසා මාංශපේශි දියවී ගිය සිරුරකවත් ඒවා ඉතිරිව පවතිනවා. ඒවායේ පටක පිහිටීම අනුවයි. ඒ අනුව අදාළ සිරුර ස්ත්‍රීද පුරුෂද යන්න සොයාගත හැකි. මෙම සිරුර කපා පරීක්ෂා කිරීමේදී ඉතා කුඩා ප්‍රමාණයේ ගර්භාෂයක් හා ඩිම්බ කෝෂ දෙකක් හඳුනාගත හැකි වුණා. එයින් අදහස් වන්නේ මෙම සිරුර ස්ත්‍රී භාවයක් සහිත අයෙකුගේ එකක් බවයි. එහෙත් ඇය ගැහැණියක්ද, යුවතියක්ද, නැතිනම් ලාබාල තැනැත්තියක්ද කියන්න තවමත් බැහැ. ඒත් ගර්භාෂයේ වැඩි ඇති ප්‍රමාණය අනුව මේ වැඩිහිටි කාන්තාවකගේ නම් නොවන බව සහතිකයි. සිරුරේ ඉතිරි කොටස් පරීක්ෂා කිරීමේදී හිස් කබල කැබලි කිහිපයකට බිඳි ඇති අයුරු දැකගත හැකි වුණා. මොළය සම්පූර්ණයෙන්ම දිය වී ගියත් උඩු හණුව හා යටි හණුවත් ඒවායේ දතුත් ඉතිරි වී තිබුණා. දත්වල වැඩිම අනුවද වයස නිශ්චය කරන්නට පුළුවන්. එක්ස්රේ පරීක්ෂණයකට මෙම හණු යොමු කිරීමෙන් පසු කිරි දත් හා ස්ථිර දත් කිහිපයක් හඳුනාගනු ලැබුවා. මෙය ස්ථිර වශයෙන්ම කිරි දත් හැලි ස්ථිර දත් මතුවෙමින් පවතින අයෙකුගේ බව තහවුරු වුණා. ස්ථිර දත් අතර පළමුවන පුරස්චාරවක දත මතුවෙමින් තිබුණා. මධ්‍ය කෘන්තක දත හා පැති කෘන්තක දත හොඳින් දැකගත හැකි වුණා. පළමුවන චාරවක දත අවුරුදු 6 දීද, මධ්‍ය කෘන්තක දත අවුරුදු 7 දීද, පැති කෘන්තක දත අවුරුදු 6 දීද, පළමු පුරස්චාරවක දත අවුරුදු 9 දීද මතුවනවා. ඇගේ පුරස්චාරවක දත පිරවුමකට ලක්කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව මෙම සිරුර අවුරුදු 8ත් 9ත් අතර පසුවන දැරියකගේම බවට නිගමනය කළා. හිස් කබල සම්පූර්ණයෙන්ම සෝදා පිරිසිදු කර බැලූ විට එය කැබලි කිහිපයකට වෙන් වී තිබෙනු දැකගත හැකි වුණා. එලෙස වෙන් වූ කැබලි සියුම්ව විද කම්බියකින් බැඳ එකලස් කෙරුවා. ඉන් පසු එහි අස්ථි බිඳීගිය රටාව නිරීක්ෂණය කළා.
මොට ආයුධයකින් එල්ල කරන ලද පහර රැසක් හිස් කබලේ දැකිය හැකි වුණා. හිස් කබලේ ස්ථාන හතරක පමණ අස්ති රහිත ලක්ෂණික සිදුරු හතරක් නිරීක්ෂණය වුණා. මෙම සිදුරු හතරම ඒකාකාරී. යම් කිසි එකම මොට ආයුධයකින් පහර දෙමින් මෙම සිදුරු ඇති වූ බව හැඟී ගියා. ඒ ගැන වැඩිදුර සෙවීම පසුවට තබා අනිකුත් අවයවද පරීක්ෂා කරනු ලැබුවා. ශරීර අභ්‍යන්තරයේ බොහෝ අවයව නරක්ව තිබූ අතර පැහැදිලි යමක් හඳුනාගත හැකි වුණේ අක්මාවේ පමණයි. එහි දකුණු භාගය පුපුරා ගොස් තිබුණා. එහෙත් ඒ මරණයට පෙර ඇති වූවක්ද නැතිනම් සිරුර උරේක බහ කැලයට ගෙනත් එමත විශාල ගලක් පැටවීම නිසා සිදු වූවක්ද යන්න ගැන බැලු බැල්මට නිශ්චිතව කියන්නට බැහැ. පුපුරා යාමක් දැකිය හැකිවත් පටක පරීක්ෂා කර එහි අවස්ථා සම්බන්ධයේ සෙවීම අසීරු වන තරමටම අක්මාවද නරක් වී තිබුණා. අක්මාව පිළිබඳ පරීක්ෂණද පසෙක තිබූ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා පෙනහළු පරීක්ෂාවට ලක් කළා. එයද නරක් වූ තිබූ නමුත් අන්වීක්ෂිකව පටක පරීක්ෂණයට පටක කොටස් කිහිපයක් සොයා ගැනීමට ඔහුට හැකි වුණා. ඒවා වෙන්කරගෙන අන්වීක්ෂීය පරීක්ෂණයට භාජනය කළා. ඔහු එම පටක පරීක්ෂාවට ලක් කළේ විශේෂ වර්ණයකින් වර්ණ ගන්වමින්. ඒ නරක් වූ පටකවල පවතින යම් යම් දෑ නිරීක්ෂණය කිරීම පහසු වන පරිදි. ඔහුගේ ඉලක්කය නිවැරදි දිශාවට යොමු වන බවක් එවිට දැකගත හැකි වුණා. පෙනහළු පටක වූ සියුම් කේශනාලිකා තුළ සිර වූ අක්මාවේ සියුම් පටක කොටස් වර්ණ ගැන්වී තිබෙනු දැකගත හැකි වුණා. අක්මාව මෘදු පටකවලින් සැදුණු අවයවයක්. උදරයට වැරෙන් පහරක් දුන් විටදී අක්මාව පුපුරා යන්නට පුළුවන්. ජීවත්ව සිටියේදී අක්මාවට වැරෙන් පහරක් එල්ල වූයේ නම් එම පහරින් පුපුරා යන අක්මාවේ කුඩා පටක කැබිලි අක්මාවේම රුධිර නාල තුළට ඇතුළු වනවා. මෙවා රුධිරය තුළට එකතු වී රුධිර නාල ඔස්සේ ගමන් කර අවසානයේ පිරිසිදු කිරීම සඳහා පෙනහළු කරා ගමන් කරන රුධිරය ලෙස පුපුෂීය ධමනිය ඔස්සේ පෙනහළු වලට ඇතුළත් වනවා. මෙහිදී අක්මා පටක පෙනහළු තුළ වූ කුඩා කේශනාලිකා තුළ සිරවනවා. මේවා පියවි ඇසට දැකගත නොහැකිවත් අන්වීක්ෂීය පරීක්ෂණයකදී දැකගත හැකි. එයද පරීක්ෂණයේදී දැකගත හැකි වුණේ එම පටක කොටස්. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා අක්මාව බිඳී ගිය අවස්ථාවේ ඇතිකරගත් සැකය, එනම් අක්මාව බිඳී ගියේ මරණයට පෙරද පසුවද යන කාරණාව සම්බන්ධ ගැටලුව දැන් විසඳී තිබෙනවා. ඉහත පරීක්ෂණය අනුව ඇය ජීවත්ව සිටියදී අක්මාව බිඳී ගිය බව දැන් හොඳටම සහතිකයි. බිඳී ගිය හිස් කබලේ වූ සිදුරු හා අක්මාවේ බිඳී යාම අනුව ඇයගේ හිසටත් අක්මාවටත් මොට ආයුධයකින් එල්ල කළ දැඩි ප්‍රහාරයක් නිසා මෙම මරණය සිදුව ඇති බව කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයකින් තහවුරු වුණා. මේ මොට ආයුධය කුමක්ද? එය දැන ගැනීම අත්‍යවශ්‍යයි. එනිසා අධිකරණ වෛද්‍යවරයා වෙළඳ සැලකින් විවිධ මොට ආයුධ ගෙන්වා හිසෙහි ඇති වූ සිදුරේ විශාලත්වය අනුව පරීක්ෂා කර බැලුවා. එහිදී එක් මිටියක හිස මෙම සිදුරු සමග සැසඳුණා. දැන් ආයුධයත් කුමක්ද යන්න තහවුරුයි. ඒත් මේ ඝාතනය කවුරුන් විසින් සිදු කරන ලද්දේද? ඒ කුමක් සඳහාද? මාස කිහිපයක් ඇතුළත අවුරුදු 8ත් 9ත් අතර දැරියක අතුරුදන් වීමක් පිළිබඳව පොලිස් පැමිණිලි තිබේදැයි පොලිසිය අවට පොලිස් ස්ථානවලින් පරීක්ෂා කර බැලුවා. ඒ අනුව හපුතලේ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් ගැන දැනගන්නට ලැබුණා. එම පැමිණිල්ලට අනුව මාසයකට පමණ පෙර පාසල් ගිය දැරියක් ආපසු නිවසට පැමිණ නැහැ. ඇය පිළිබඳව කිසිදු තොරතුරක් පොලිසියට සොයා ගැනීමටත් හැකි වී නැහැ. වයස හා සිරුර නරක් වී තිබූ ප්‍රමාණයන් අනුව අතුරුදන් දැරිය හා උරේ බහා තිබූ මළ සිරුර සමානකම් දැක්වුවත් එය නිශ්චිත වශයෙන්ම අතුරුදන් දැරියගේ මේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇගේ දන්ත වාර්තා වී තිබේදැයි සොයා බැලුණා. අධිකරණ වෛද්‍යවරයාගේ කාර්ය පහසු කරමින් ඇගේ දන්ත වාර්තා ටික ලැබුණා. ඇය දැරියගේ දන්ත පිරවුම හා හමු වූ හිස් කබලේ දත් හා පිරවුම් කළ දත්ත සමග මනාව සැසඳුණා. ඒ අනුව උරයේ බහලු සිරුර අතුරුදන් දැරියගේ බව සහතික වුණා. ඇය ඝාතනය කිරීමට උවමනා වුණේ කාටද යන්න මීළඟ ප්‍රශ්නයයි. එහිදී මලසිරුර බහා තිබූ උරයේ වූ වෙළඳ නාමය පොලිසියට ප්‍රයෝජනවත් වුණා. එම වෙළඳ නාමය ඔස්සේ හපුතලේ අවට මෙම කසල බහාලුම් උර අලෙවි කිරීමට නිෂ්පාදන ආයතනය විසින් සපයන වෙළඳ සල් පිළිබඳ වාර්තාවක් ලබා ගත්තා.
එම වෙළඳ ආයතන වලින් මාසක පමණ කාලයක් ඇතුළත ගනුදෙනු කළ අය පිළිබඳව ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කළා. එහිදී එක් වෙළඳ සලක දර්ශන අතර අතුරුදන් දැරිය යැයි සැක කළ හැකි දැරියක සමග පැමිණි කාන්තාවක් කොළ පැහැති උරයක් හා මිටියක් රැගෙන යන ආකාරය දිස්සුණා. ඇයට භාණ්ඩ නිකුත් කළ බිල්පත ගෙවා තිබුණේ ක්‍රෙඩිට් කාඩ් පත් මගින් වීම නිසා එම තොරතුරු අනුව යමින් ඇය සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඝාතනය පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් වුණා. මෙම කාන්තාව ඝාතනයට ලක් වූ දැරියගේ පවුලේ සමීපතම හිතවතෙක්. ඒ නිසා දැරියද ඇයව හොඳින් හඳුනාගෙන සිට තිබෙනවා. මෙම කාන්තාවගෙන් දැරියගේ පියා බලුපැටියෙක් මිලදීගෙන තිබූ අතර දැරිය බෙහෙවින් බලුපැටවුන්ට ආදරය කළා. ඒ නිසා බලුපැටියෙක් පෙන්වන පොරොන්දුව මත සැකකාර කාන්තාව දැරිය කැඳවාගෙන ගොස් තිබෙනවා. එසේ සිදු කර තිබෙන්නේ ඇගේ මානසික රෝගයකින් පෙළෙන සැමියාගේ බලකිරීම නිසයි. කුඩා දැරියක් මිටියක් හා කසල බහාලන මළු කෙසේ හෝගෙන එන්නැයි ඔහු සැකකාර කාන්තාවට බල කර තිබෙනවා. දැරිය කැඳවාගෙන පැමිණි පසු ඇගේ උදරයට මිට බොලවා පහර දී පසුව හිසටද පහර එල්ල කර තිබෙනවා. ඒ සඳහා මිටිය යොදාගෙන තිබෙනවා. අනතුරුව දැරියගේ සිරුර කසල බහාලන මල්ලක බහා පයිනස් වනයට බැහැර කර තිබෙනවා. ඒ සඳහා මානසික රෝගී සැමියාට සැකකාර කාන්තාවද සහාය වී තිබෙනවා. තමන් එසේ කළේ එසේ නොකළහොත් තමන්ට දැඩි හිංසනයකට ලක්වීමට සිදුවන බව දැන සිටි නිසා යැයි සැකකාරිය පොලිසියට පැවසුවා. ඒ අනුව සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූ අතර දීර්ඝ නඩු විභාගයකින් පසු ඔවුන් පෝරකයට නියම කෙරුණා. උපුටා ගැනීම අන්තර්ජාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරච්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සටහන මුදිතා දයනන්ද. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්න. ඒ වගේම ලයික් කමෙන්ට් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.